හෙට්ටයි එකකාවට හෙට්ටයි ඇත්තරම හෙට්ටයි මොකක්ද උනේ මේ කතන්දරේ ඇත්තර මෙච්චර මේ දුර යන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි මේක ඊයේ ප්‍රයිවට් බෑන්කේ ඉවෙන්ට් එකක් තිබුණා ඉතින් චිත්‍රාල අයියාවා එතෙන්ට සින්දු කීපයක් ඉදිරිපත් කරලා යන්නේ එතනදී ඔඩියන්ස් එකේ හිටපු එක්කෙනෙක් මෙයාට අපහාස වෙන විදිහට පොඩි හැසිරීමක් තිබුණා එයාගේ ඉතින් ඒකට වචනයක් චිත්‍රාලය කඩින් පිට වුණා විතරයි ඒ කියන්නේ මේ ඇවිල්ලා දේශපාලන මොකක්වත් පහර දීමක් වචන වලින් සිදු වෙන්නේ නැහැ එතන ඇත්තම කියනවා නම් ඒක එතන හිටපු එනවුස කෙලින්ම කියන්න ඕන එනවුස මම නම කියන්න ඕනේ එයා නිකන් අනවශ්‍ය විදිහට මේක ප්‍රචාරය කරලා තියෙන FB එකේ ඉතින් ඒක සාමාන්‍යයෙන් අපේ අය වෛරල් එකක් විදිහට ඒක හැම තැනකටම ගිහිලා තියෙන මේ වෙදී ඇත්තම නමුත් අද උදේ මම දැක්කා ඔහෙක්ට එයා ඒක නිරන්තර කරලා තිබුණා එහෙම දෙයක් උනේ නැහැ ඕකේ හරි ඉතින් මේදී නෝක ඇවිල්ලා එළියට අනවශ්‍ය විදිහට ගියාට පස්සේ වෛරල් එකක් විදිහට ඒක ආයේ නිවැරදි කිරීමක් කරලා වැඩක් නැහැ. එතකොට මෙයාගේ ඇවිල්ලා මෙයාගේ හැම දෙයක්ම නැති කරලා ඉවරයි කියන්නේ. මෙයාගේ චරිතය ගැන. එහෙම චරිතය ඝාතනය කරන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි මෙයා. ඇත්තටම. පෞද්ගලිකව මම චිත්‍රාලය හොඳට දන්නවා. සහ ගායකයෙක් විදිහට චිත්‍රාලය හොඳ නමක් රැකගෙන ඉන්න මිනිස්සෙක්. ජාත්‍යන්තර තලේ නමක් රැගෙන ඉන්න මිනිස්සෙක් මේ ඒගොල්ලන් අපි ආරක්ෂා කරගන්න ඕන නිකන් හැම තැනකම මඩ පහරවල් ගහලා නැති කරන්න නෙමෙයි මේ රටේ මේ වගේ වස්තු ඉන්නේ අපිට බේරගන්න මොකක් හරි අවස්ථාවකදී කවුරු හරි ප්‍රචාරය කරමු මඩ ප්‍රහාරයක් පස්සේ එල්ලිලා යන්න එපා කිසිම කෙනෙක් මේක ඇවිල්ලා මම මේ චිත්‍රාලයක පැත්ත අරගෙන කතා කරනයක් නෙමෙයි සාධාරණ විදිහට කතා කරන්න හැමදේම මොකද මම මෙච්චරකල් මෙහෙම ඇත්තටම මේ වීඩියෝ එකටවත් කිසිම දෙයකට මේ කතා කරමු කෙනෙක් නෙමෙයි මම මේ වගේ කියන්නේ මේ වගේ අවස්ථාව කතා කරගෙන නැත්නම් අපෙන් වැඩකුත් නැහැ වචනයක් හරි පිට කරේ නැත්නම් මේ හැම කෙනෙකුටම කියන්නේ සාධාරණ විදිහට ජීවත් වෙන්න. මොකද මේ මිනිස්සයා පුදුම සාධාරණ විදිහට ජීවත් වෙන මිනිස්සෙක් කියන්න ඕන දේ කෙලින් කියන මිනිස්සෙක්. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. මොකද කෙලින් වචනයක් පිට කරපුවාම ඒ වලට මිනිස්සුන්ගේ හිත රිදෙනවා වැඩි. නමුත් කෙලින් ජීවත් වෙන්න පුරුදු වෙන ඕන මිනිස්සු. මොකද මේ බොරුවට ජීවත් වෙන්න ඕන එකක් ඉන්න දැන කියලා එකක් නැති දැන කියලා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි මෙයා. ඒ නිසා මම ඇත්තටම පෞද්ගලිකව ගරු කරන චරිතයක්. ස්තුතියි. ඒ නිසා තමයි මෙච්චර වචන වැඩියක් කියවුනේ. මේ අනිත් එක මම විශ්වාස කරනවා ඉස්සරහට වෙනත් කලාකරුවන්ට මේ වගේ දෙයක් සිද්ධ වෙන්න එපා කියලා. මොකද මිනිස්සු හරි ඉන්නේ ඇලර්ට් එකේ මොන හරි පොඩි මිස්ටික් එකක් වුණොත් ඒක මේවා කරන්නේ. ඒ වගේ දෙයක් මෙතන මුලින්ම නැහැ කිසිම දෙයක් වෙලක් නැහැ. දැන් ඒගොල්ලෝ ප්‍රූව් කරලා තිනවා. ඒව දෙයක් නැහැ කියලා ඉතින් කරුණා කරලා ඔක්කොම කියන්න කැමති බෑන්ඩ් එකක් තියෙනවා බෑන්ඩ් එකවල සාක්කි එතකොට මම දන්නේ අනිත් කිසි කොමෙඩියද කියලා ඔයා කත්තේ බීලා ඉතින් ඉතින් මම දන්නේ ඒගොල්ලන් මතකද කියලා මේ සිතුේෂන් එක එතකොට මම කියන්න කැමති ඇත්තටම එක්ට තැන්කියු වෙරි මච් එක්ට සිතාන මේක නිවැරදි කිරීමක් කරේ ඔව් කිසි දෙයකට අමනාප වෙන්න කිසිම හේතුවක් නැහැ මේ කියපු වචන වලට ඔව් පිරිසිදු මනුස්සෙක් ඒ නිසයි මේ වගේ වචන ටිකක් කිව්වේ මේ එතකොට මේ හෙක්ටයි දැන් මේ වෙනකොට මේක ලංකාවේ තියෙන ජනප්‍රිය නාලිකාවල මේ දවසේ පූතර ගහලා තියෙනවා ඒක නෝමල් වල්ලිය අද තියෙන දේ දවස් දෙක තුනක් වෙද්දී අපේ මිනිස්සු නම්මතකයි ඒක සාමාන්‍ය දෙයක් ඉතින් ඔව් මොන දේ වුණත් කොච්චර තමයි අපිට වුණත් කලාකාරයෝ විදියට හෙට මේ දේ වෙන්න පුළුවන් ඉතින් අපි කලාකාරයෝ විදියට තව කලාකාරයෙක් ආරක්ෂා කරගන්නවා මිසක් මඩ පහරවල් ගහන්න නෙමෙයි අපි ඉන්නේ හැම කලාකාරයෙක් මෙහෙම කරන්න ඕන කියන්නේ කලාකාරයෙක් වෙනුවෙන් මොනව හරි වැරදි පෝස්ට් එකක් දාවම ඒක එල්ලිලා ඒ කලාකාරයාට මඩ පහර ගහන එක නෙමෙයි මෙතන තියෙන්න ඕන හැම තැනකදීම අපේ කලාකාරයන් අපි ආරක්ෂා කරගන්න ඕන ඒක තමයි ගතිය විය යුත්තේ එච්චරයි මේ හරියනම් මේ බොහොම ස්තුතියි මේ අපේ හෙක්ටයි ඇතුළු මේ ඩිමේ නෑ මම ඇත්තටම විශේෂයෙන් කියන්නේ මොකද අපි හිටපු නිසා ඇතර නොදන්න අය දන්නේ නැහනේ පෝස්ට් එකක් දාපම මේ පෝස්ට් එක පස්සේ එල්ලීගෙන යනවා වැරද්දම තමයි හොයන්නේ ඒ වැරද්ද නිවැරදි කරගන්නේ නැහැ මොකද සිද්ධිය හරියටම දැක්කේ බෑන්ඩ් එකේ අය ඔව් බෑන්ඩ් එකේ ඇතර කොහොමද කියලා දැක්කේ බෑන්ඩ් එකේ ඔඩියන්ස් එක හොඳටම පේන්නේ බෑන්ඩ් එකේ නේ ඒක මොකද අපි ස්ටේජ් එකේ හිටියේ අපි දැක්කේ ඇතර මොකද උනේ කියලා එහෙම දේශපාලන කතා මොකද එතන සිද්ධ වුනේ නැහැ මොකද එහෙම කියනවා කාලෙකට නැහැ ඉතින් ලයික් එක අරගෙන සින්දුවක් කියලා ඉස්සරහට ගිහිල්ලා ඕක මොකද ස්ටේජ් එකට නැගලා ඉන්න
ඕඩියන්ස් එක පිනවනවා මිසක් ඔතන ඇවිල්ලා දේශපාලනේ ඇදගෙන දේශපාලන රැස්වීමක් නෙමෙයි එතන තියන්නේ. මේ මිනිස්සු ඇවිල්ලා කරන්නේ සිද්දු කියන එක මිසක් දේශපාලනේ කතා කරන්න නෝ දේශපාලන ස්ටේජ් එකට ගිහිල්ලා කතා කරනවා. සමාජයට ඔය මොනහරි මෙකලගේ මම දාපු පෝස්ට් වලින් Facebook එකේ මං හැමදාම කියන්නේ සාධාරණ විදිහට ජීවත් වෙන්න කියලා මිනිස්සුන්ට. ඉතින් ඒව වලින් පංග කට්ටියට දිරවන්නේ නැතුව ඇති මම කියන දේවල් හරියට. ඉතින් ඒක අන්දා මම හුඟක් විශ්වාසවත් මම කියන හුඟක් කට්ටියට මම අපේ මේ මේ ඉන්න අනිත් කලාකරවට හරුණගල පරිසම් වෙන්න මිනිස්සුන්ට එච්චර මේ හරියනම් මේ මේ ගොඩ මේ අපේ බෑන්ඩ් එකම ඉන්නවා මේ ඔක්කොම කට්ටියට ඉන්නවා මේ ඩී මේජර් සංගීත කණ්ඩායම ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම ඉතින් එක්ටයියා ඉතින් මේ මේ කියපු දේ ඉතින් මේ ඇත්තරම මේ මේක අහුණා නම් ඉතින් ආයේ මේ චිත්‍රලයිට බෑන්ලා කවුරුත් දාන්නේ නැහැ ඒක තමයි මගේ පෞද්ගලික මතේ මේ එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම මේක බලන්න චිත්‍රලාලයියාගේ වෙනුවෙන් මේ වෙලාවේ හැමෝම එකට එකතු වෙන්න ඒක තමයි අවසාන වශයෙන් ඉල්ලන්නේ බොහොම ස්තුතියි හැමෝටම